හමාස් ත්‍රස්තවාදීන් මුලිනුපටා දැමීමේ සංග්‍රාමයේ දෙවන අදියරට මුහුණ දී සිටින ඉස්රාල් හමුදා මෙවන විට හමාස් ත්‍රස්තවාදීන්ගේ බලකොටුව ලෙසින් හැඳින්වෙන කාන් යුනිස් නගරය සම්පූර්ණයෙන්ම වටකිරීමට කටයුතු කර තිබෙනවා. කාන් යුනිස් නගරය තුල ඉස්රාල් හමුදා බලපොරොත්තු වන ප්‍රධාන ඉලක්ක දෙක බවට පත් වී තිබෙන්නේ හමාස් ත්‍රස්තවාදී නායකයන් වන යහ්යා සින්වර් සහ මොහමඩ් ඩේෆ් ඝාතනය කිරීමයි. මෙම ඉලක්ක දෙක සාක්ෂාත් කර ගැනීම සඳහා මෙවන විට ඉතා ආසන්නව සිටින ඉස්රාල් හමුදා ගාසා තීරය තුල තමන්ගේ ආධිපත්‍ය පිහිටුවා ගැනීමට ඉතා ආසන්න බව යුද විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා. අද රැවෙනකොට අපිට ගාසා තීරයේ ඕනෑම ස්ථානයක ඇවිදින්න පුළුවන් කම ලැබෙනවා. හමාස් ත්‍රස්තවාදීන්ට පැලන යන්න පුළුවන්. නමුත් ඔවුන්ට ඔවුන්ගේ ඉරණම වෙනස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මෙම ප්‍රකාශය මීට ටික වේලාවකට පෙර සිදු කළේ ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසිනුයි. ඊශ්‍රායල් යුද හමුදාවේ පාබල හමුදා 98 කණ්ඩය මේවන විට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ තමන්ගේ මෙහෙයුම් සිදු කරමින් සිටින අතර මේවන විට ඊශ්‍රායල් හමුදාව විසින් කාන් යුනිස් නගරය සම්පූර්ණයෙන්ම වට කර අවසානයි. ඊශ්‍රායල් යුද හමුදාවේ සිටින අති දක්ෂින් අතරිනුත් දක්ෂින්ගෙන් සමන්විත වෙන 98 බලගණ කමාන්ඩෝවරුන්ගෙන් සහ එලයිට් කාලතෝක්කු බලගණෙන් සමන්විත වනවා. 98 බලගණ ගාසා තීරයට ඇතුළු වීමත් සමගම මෙවන විට ඊශ්‍රායල් හමුදා බලගණ 4ක් ගාසා තීරය තුල තමන්ගේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටිනවා. 98 බලගණය තම මෙහෙයුම් ආරම්භ කර ටික වේලාවක් ගත වන විට කාන් යුනිස් නගරයේ හමාස් ත්‍රස්තවාදීන් විසින් නිර්මාණය කළ ආරක්ෂක වළලු බිඳදමු අතර හමාස් ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ සහ යුද ටැංකි රැසක්ද තමන්ගේ භාරයට ගැනීමට සමත් වුණා. ඊශ්‍රායල් හමුදා විශ්වාස කරන්නේ හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රබලතම සහ බලසම්පන්නම බ්‍රිගේඩියවරුන් දෙදෙනෙක් කාන් යුනිස් නගරය තුල තවමත් රැඳී සිටින බවයි. ඒ අනුව 98 බලගණයේ ප්‍රධානතම වගකීම බවට පත් වී තිබෙන්නේ මෙම ත්‍රස්තවාදී නායකයන් දෙදෙනා ඝාතනය කිරීමයි. එසේම බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ නිවහනක් ලෙසයි. මීට පැය කිහිපයකට පෙර ඊශ්‍රායල් හමුදාව නිවේදනය කළේ ඔවුන් හමාස් ත්‍රස්තවාදී නායක යහ්යා සින්වර් කොටු කර ගැනීමට ඉතා ආසන්නව සිටින බවයි. ඊශ්‍රායල් බුද්ධ්‍යංශවලට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු සැඟවී සිටින්නේ කාන් යුනිස් නගරයේම සරණාගත කඳවුරක උපත ලැබූ මෙවන විට වයස අවුරුදු 61 වයස ඇති පුද්ගලයෙකු වනවා. 2017 වසරේදී ගාසා තීරයේ පැවැත්වුණු ඡන්දෙන් හමාස් ත්‍රස්තවාදී නායකයා ලෙස පත් වූ ඔහු ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව පණ පිටින් වලදැමිය යුතු ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවට එක් වී තිබුණා. සින්වර් විසින් පවත්වාගෙන ගිය තවත් එක් සංවිධානයක් බවට පත් වී තිබුණේ අල්මජ් නම් සංවිධානයයි. ඉතා දරුණු සහ සාහසික නායකයෙකුණු ඔහු ඊශ්‍රායල් රහසිගත ඔත්තු සේවාව සමග සම්බන්ධ වී සිටින පලස්තින ජාතිකයන් සොයා දරුණු වත හිංසා ලබා දී ඝාතනය කිරීමට කටයුතු කළා. 1988 වසරේදී ඊශ්‍රායල් සෙබළුන් ඝාතනය කිරීමට සැලසුම් කිරීම යන චෝදනාව යටතේ ඔහු සිරගත කළත් ඉන්පසුවත් හමාස් ත්‍රස්තවාදීන් සමග ඍජුවම සම්බන්ධ වූ ඔහු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා පූර්ණ නායකත්වයක් ලබා දීමට කටයුතු කළා. ඊශ්‍රායල් හමුදාවල දෙවන ප්‍රධාන ඉලක්කය බවට පත් වී තිබෙන්නේ හමාස් ත්‍රස්තවාදී නායක මොහමඩ් ඩේෆ් නම් ඝාතනය කිරීමයි. ලෝකයේ පුරා සිදු වූ සිය දිවි නසා ගැනීමේ බෝම්බ ප්‍රහාර විශාල ප්‍රමාණයක් මහා මොළකරුවා වන මොහමඩ් ඩේෆි ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 වෙනිදා සිදු කළ මහා සංහාරය වසර දෙකක් තිස්සේ සැලසුම් කළ පුද්ගලයායි. මේ නිසාම ඊශ්‍රායල් රජයේ අත්‍යවශ්‍ය පුද්ගලයන් වැස්තුවේ ප්‍රධාන තැනක් හිමි කරගෙන සිටින ඩේෆ් සින්වර් මෙන්ම කාන් යුනිස් නගරයේ ඉපදී හැදී වැඩුණු පුද්ගලයෙකු වනවා. 2021 වසරේ මැයි මාසයේදී මුස්ලිම් ජාතිකයන්ගේ උත්තරීතර පුදබිමක් ලෙස සැලකෙන ජෙරුසලමේ අල් අක්සා පල්ලියේදී දෙවියන් වන්දනාමාන කරමින් සිටි මුස්ලිම් ජාතිකයන්ට පාරදී
ඔවුන් ඉවතට ඇදගෙන ගොස් හිරිහැර කිරීමේ පලිය මොහොමඩ් ඩේෆ් ලබා ගත්තේ ඉස්ට්‍රේලියට කඩාවැදී ඉස්ට්‍රේල ජාතිකින් 1200ක් කපා කොටා ඝාතනය කිරීමෙන් සහ 2700කට අධික පිරිසක් සැලකිය යුතු තුවාල සිදු කරමින් පසුවයි ඉස්ට්‍රේල ප්‍රහාරයේ මහමොල කරුවා වුණු ඩේෆ් මෙම ප්‍රහාරය හඳුන්වා තිබුණේ අල් අක්සා පලිය ලෙසයි ඒ අනුව ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයේ මහා මොල කරුවා ලෙස යහියා සින්වර් බවට පත් වෙද්දී මේ ප්‍රහාරයේ මාස්ටර් මයින්ඩ් එක බවට පත් වී තිබුණේ මොහොමඩ් ඩේෆ් බව යුද විශ්ලේෂකයන් පවා අවිවාදින් පිළිගන්නා කාරණයක් බවට පත් වී තිබෙනවා මොහොමඩ් ඩේෆ්ගේ අනන්‍යතාවය අදවන තුරුත් රහසිගතව පවතින අතර ඔහු ඝාතනය කිරීමට ඉස්රාල් හමුදා උත්සාහය තරමින් සිටින්නේ වසර 3ක සිටයි ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළ එක් අවස්ථාවකදී ඔහුගේ බිරිඳ සහ දරුවෙක් මිය ගිය බව ඉස්රාල් මාධ්‍ය වාර්තා කර තිබුණා මරණයෙන් බේරීමට ඩේෆ් දක්වන දක්ෂතාවය නිසාම ඔහුව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ පණ නමයක් ඇති බලලෙකු ලෙසයි එසේම ඊයේ දිනේදී හමාස් ත්‍රස්තවාදීන්ගේ අත්පත් කරගත් විශාලතම අවි ආයුධ තොගය ඉස්රාල් හමුදා විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබුණා කෙසේ වෙතත් මෙම යුද්ධය සිදු කරගෙන යාමේදී ඊශ්‍රායලයට අන්තර්ජාතික වශයෙන් විශාල පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා ඒ මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින්ගේ ජීවිත අනතුරට ලක්වීම පිළිබඳවයි නමුත් ඊශ්‍රායල ප්‍රකාශ කරන්නේ ඔවුන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන සැලකිලිමත් වීමම ඔවුන්ගේ සටන ප්‍රමාද වීමට හේතුවක් බවට පත් වී ඇති බවයි එසේම යම් පාර්ශවයක් සතුව වෙනත් සාධනීය සටන් සැලසුමක් තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසත් ඊශ්‍රායල හමුදා අන්තර්ජාතික ප්‍රජාවට ප්‍රසිද්ධ ආරාධනාවක් සිදු කර තිබෙනවා එසේම මේ වන විට ඊශ්‍රායල හමුදාව විසින් හමාස් ත්‍රස්තවාදීන්ගේ මේ උමං පද්ධතිය තුරට මුහුදු ජලය ඇතුල් කිරීමේ සූදානමක් පිළිබඳවත් වාර්තා වනවා මෙම ප්‍රකාශයට ඉස්ට්‍රේලිය මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති නමුත් ඉස්ට්‍රේලියා හමුදා උපන් පද්ධතිය අසල ජල පොම්ප ස්ථානගත කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා මෙම සටන්වලට අමතරව මේ වන විට පලස්තින රජය බාහිර පවතින බටහිර කඳපුර ප්‍රදේශයේ යම් කිසි සංවිධානාත්මක ගැටුමක් ඇති වී තිබෙනවා බටහිර කඳවුරේ වාසය කරන යුදෙව්වන් පලස්තින ජාතිකින්ට පහර දීම හිරිහැර සිදු කිරීම සහ ඔවුන් පළවා හැරීමට උත්සාහ කිරීම යන සිදුවීම් නිසා මෙම තත්වය අන්තර්ජාතික වශයෙන් කතාබහට ලක් වී තිබෙනවා ඒ අනුව අතීතයේ සිටම ඉස්රාලිය සමග එකට සිටගත් ඇමරිකාව පවා මෙම තත්වය හෙලා දක්වමින් එය වහම නැවැත්විය යුතු බවට ඉස්රාලියට අනුතුරු අඟවා තිබෙනවා ඒ සමගින් අද දිනේ ඉස්රාල් හමාස් යුද්ධයේ සුවිශේෂී ස්ථන රැසක් ඔබගේ අවධානයට ගෙන ආ අපගේ වීඩියෝව මෙතනින් අවසන් වනවා. ලෝකය වටා නවතම තතු නැවතත් ඔබගේ දැනුම වෙත රැගෙන එනතුරු ඔබගින් සමුගන්නවා. සීලු දෙනාටම සුබ දවසක්.